ඔයාලා දන්නවද සත්ත්ව ලෝකයේ ඉන්න දෙවැන්තයෝ කවුද කියලා? අන්න ඒ ගැන අද අපි කතා කරමු. ලොව විශාලතම සත්වයා නිල්තල්මසා බව ඔබ දන්නවද? ලෝවෙසන විශාලතම සත්වයා වෙන නිල්තල්මසා කරදිය වාසියක වුණත් ශීරපායී සත්වයෙක් වෙනවා. මෙයාගේ විද්‍යාත්මක නාමය වෙන්නේ බැලනොප්ටෙරා මස්කියුලස්. නිල්තල්මසාගේ දිව මෙට්‍රික් ටොන් 2.7ක් පමණ බරකින් යුක්ත වෙනවා. හෘදය කිලෝග්‍රෑම් 600ක් පමණ වෙනවා. නිල්තල්මසාගේ විශාලත්වය දිග මීටර 30ක් පමණ වන අතර බර මෙට්‍රික් ටොන් 180ක් බවයි තහවුරු වෙන්නේ. මීළඟ සත්වයා වෙන්නේ අප්‍රිකානු අලියන්. මොවුන් ලොව විශාලතම ගොඩබිම සත්වයා ලෙස හැඳින්වෙනවා. මොවුන් විද්‍යාත්මකව නම් හඳුන්වන්නේ ලොක්සඩොන්ට කියලයි. දැවැන්ත බව නිසාම මොවුන්ට සාමාන්‍යයෙන් ස්වාභාවික සතුරන් නම් නැති තරම්. ඒ වුණාට අලුත උපන් පැටවුන් සමහර අවස්ථාවල සිංහයන්ගේ හා කිඹුලන්ගේ ප්‍රහාරවලට ගොදුරු වෙනවා. පිරිමි අලියකු දිගින් මීටර 6.75 අතර අගයක් ගන්නවා. උරහිස දක්වා උස මීටර 3.3ක් වෙනවා. බරටොන් 6ක් පමණ වෙනවා. ගැහැණු සත්වයෝගේ දිග මීටර 5.4 to 6.9 අතර අගයක් ගන්නවා. උරහිස දක්වා උස මීටර 2.7ක් පමණ අගයක් ගැනීමත් බරටොන් 3ක් වැනි අගයක් ගන්නවා. ඊළඟට අපි කතා කරමු ලොව විශාලතම ගොඩ බිම් ආශ භක්ෂකයා වන හිමවලසා සහ කෝඩියක් වලසා ගැන. වාර්තා වී ඇති බරම හිමවලසා කිලෝග්‍රෑම් 1003ක් පමණ වූ අතර දුඹුරු වලසා කිලෝග්‍රෑම් 1135කින් යුක්ත වී තිබෙනවා. කෝඩියක් වලසා යන දුඹුරු වලසාගේ උපවිශේෂයක් වෙනවා. හිමවලසාගේ විද්‍යාත්මක නාමය අර්සස් මෙරිටිමස් වීමත් කෝඩියක් වලසාගේ විද්‍යාත්මක නාමය අර්සස් ආක්ටොස් බවද සඳහන් වනවා. දේහ ප්‍රමාණයෙන් මොවුන් දෙදෙනා එක සමාන වීම නිසා දෙදෙනාගේ විශාල කවුරුන්දැයි හරියටම කියන්න බෑ. ඒ වගේම තමයි මේ විශේෂයන් දෙකේම උරහිස් දක්වා උස මීටර 1.6ට වැඩි වන අතර සම්පූර්ණයෙන් දිග මීටර 3.65 අතර අගයක් ගන්නවා. ඊළඟට ලොව විශාලතම පක්ෂියා ගැන කතා කරමු. මොව පැස්බරා යනුවෙන් හඳුන්වනවා. විද්‍යාත්මක නාමය වෙන්නේ ස්ත්‍රුතියෝ කැම්ලස්. දැනට ජීවත් වන විශාලතම පක්ෂියා වන පැස්බරා අප්‍රිකාවේ සිට අරාබිය දක්වා ඌ තැන් තලාවල වාසය කරනවා. ගොඩබිම ජීවත් වන වේගවත්ම පක්ෂියා හා වේගවත්ම දීපාද සත්වයා යන වාර්තා දෙකටම හිමිකම් කියන්නේ මේ පක්ෂියයි. පිරිමි පැස්බරකු උසින් මීටර 2.8ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 156කට වඩා වැඩි. පැස්බර බිත්තරයක් කිලෝ 1.4ක් පමණ අගයක් ගන්නවා. ලොව විශාලතම උරුංගයා කවුද කියලා දන්නවද? ඒ තමයි කරදිය කිඹුලා. මෙයාගේ විද්‍යාත්මක නාමය වෙන්නේ ක්‍රොකඩයිලස් පොරසුස්. මොහු අවස්ථාව ලැබෙනතුරු බලා සිටමින් දඩයම් කරන සතෙක් වෙනවා. මොහුගේ බල ප්‍රදේශයට ඇතුළු වන ඕනෑම සතෙකු ජලයේදී හෝ ගොඩබිමේදී ග්‍රහණයට හසු කරගන්නවා. මොවුන්ගෙන් වැඩිනු පිරිමි කිඹුලකු බරින් කිලෝග්‍රෑම් 409 to 1004 අගයක් ගන්නවා. දිගින් මීටර 4.1 to 5.5 පමණ වෙනවා. කොහොම වුණත් මීටර 6ට වඩා පරිණත කිඹුලන් වාර්තා වී තිබීමත් ඔවුන්ගේ බර කිලෝග්‍රෑම් 1000ට වඩා වැඩි අගයක් ගන්නා බවද තොරතුරු ලැබී තිබෙනවා. ලොව විශාලතම සර්පයා තමයි කොළඇනකොණ්ඩා. මොහුගේ විද්‍යාත්මක නාමය එවුනෙක් මියුරිනස්. උරග ගෝත්‍රයේ වෙසෙන දැවැත්තම සත්වයෙකු ලෙස කොළඇනකොණ්ඩා හැඳින්වෙනවා. නිවර්තන වැසි වනාන්තරවල ගංගා ආශ්‍රිතව මොවුන් ජීවත් වෙනවා. අග්නිදිග ආසියාවේ වෙසෙන රෙටිකාටුලේටඩ් පිඹුර ඇනකොණ්ඩාට වඩා දිගින් යුක්ත උනත් සිහින් කඳකින් යුක්ත නිසා ලොව විශාලතම සර්පයාට හිමි ස්ථානයේ කොළ ඇනකොණ්ඩා හිමි කරගන්නවා. මොහුගේ විශාලත්වය තහවුරු කරගෙන තිබෙන විදියට නම් උපරිම දිග මීටර 7.5ක් පමණ වීමත් බර කිලෝග්‍රෑම් 250ක අගයකුත් ගන්නවා. මේ වගේ ලොව වටා තියෙන විශේෂ දේවල් තවත් දැන ගැනීමට නම් විශ්වතරතුරු YouTube channel subscribe කර bell icon එක click කරන්න. තවත් වටිනා වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.